අජිත් ප්‍රේමදාස මහත්මයා කියලා තිබ්බා එක වේදිකාවකදී ගොවියන් වෙනුවෙන් ලංකාවේ ලොකු සේවයක් කරන්න යනවා කියලා සහල් වලට සහ අනිත් දේවල් වලට ඒක නම් මගේ අදහස. මම හිතන්නේ මේ අදින් අරගෙන මේ මැතිවරණ ජනාධිපතිවරණය ප්‍රතිපත්ති හා උරුබුරුන්දු අතර තියෙන වෙනසක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ ජනාධිපතිවරණයේ ප්‍රබලතම අපේක්ෂක වන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කතා කරන රට හදන ප්‍රතිපත්ති ගැන. ඔහු පෙන්වා දෙනවා රට සංවර්ධනය කරන ක්‍රමය. ඔහුගේ අසලදුර ප්‍රතිවාදය වන සජිත් ප්‍රේමදාස මහත්මයා අපිට පේනවා අර සාම්ප්‍රදායික පොරොන්දු දේශපාලනයකට අවතීර්ණ වෙලා තියෙනවා. අත් වශයෙන්ම ඔහු මේ පොරොන්දු දෙන ආකාරය බලන විට අපිට කනගාටුවක් ඇති වෙනවා. ඔහු ඇයි මේ විදිහට මේ රටේ සාමාන්‍ය ජනතාව විශේෂයෙන්ම උපජනතාව රවට්ටන්නට උත්සාහ කරන්නේ කියලා. උදාහරණයක් වශයෙන් ඊයේ ඔහු කතා කරපු ගොවියෝ ගැන කතා කරපු දේවල්. ඔහු කියනවා ගොවි ප්‍රශ්නයක් හදන්න බලාපොරොත්තු වෙන සත්ක තුනතර ගොවියන්ට සහතික මිලක් ලබා දෙනවා, ගොවි රක්ෂණය නැවත සක්‍රිය කරනවා, ගොවි පොරොන්දු රාශියක් දෙනවා. මම අහනවා පහුගිය අවුරුදු පහේ මේ රට පාලනය කරේ කවුද? මේ රට පාලනය කරේ ඔහු විසින් දැන් අගමැති අපේක්ෂකයා වශයෙන් නම් කොට තිබෙන ඊළඟ රජයේ අගමැති වෙන බලාගෙන ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්මයාගේම ආණ්ඩුවද වෙනස්. ඒ වගේම අද කෘෂිකර්ම මාත්‍යාශයෙන් තියෙන කාගේ මේ තියෙන වික්ෂ ජාතික පක්ෂයේ ඇමතිවරයෙක් කියන්නේ නෙවෙයිද? ඒකට මේ පහුගිය අවුරුදු පහක කාලෙ තිස්සේ ඇයි මේ ජනතාව ගැන දුක සජීව ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රබල අගමැතිවරයෙකු නොදැනදී ඔවුන්ට බැරුණා නම් මේ කාලය තුළ යමක් කරන්න ඇයි අපි විශ්වාස කරන්නේ ඔවුන්ට ඉදිරියේදී කරන්න පුළුවන් කියලා. කවුද ගොවියාගේ හෝර සාමාන්‍යකාරයෙක් හැදුවේ? කවුද ගොවියන්ට වෙච්ච සහතික නැති කරේ? කවුද ප්‍රතිඅපනයනය කරලා කෘෂිකර්මාන්තයේ අපනයන භූමිකාව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මේ? කවුද කෘෂිකර්මාන්තයේ සම්පූර්ණ මාර්ගය කරලා ඉඩ ගොඩ කරන්න කියලා කිව්වේ? මේ විදිහට කෘෂිකර්මාන්තයේ විනාශ කරපු මිනිස්සු දැන් කියනවා ඊළඟ ආණ්ඩුවෙන් මේක වෙනස් කරනවා. ඊළඟ ආණ්ඩුව අලුතෝ වෙන්නේ සජිත් ප්‍රේමදාස ප්‍රාන්තය කියලා කියන්නේ මේ ආණ්ඩුව කියලා කෙනෙක්. එන ආණ්ඩුවේ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්මයානේ. එහෙමනම් කෘෂිකර්මාන්තයේ නොසලකා හැරපු රනිල් වික්‍රමසිංහ මහත්මයා අයින් කරලා කෘෂිකර්මාන්තයේ නොසලකා හැරපු යුඑම්පී කැබිනට් මණ්ඩලය අයින් කරලාද ආණ්ඩුව කරන්නේ කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා ජනතාවට කියනවා.